ආයුබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය. දෙවැනි පාඩම පළවෙනි කොටස. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් විස්තර සහ ඒ ආශ්‍රය කරගනිමින් ප්‍රශ්න සැකසෙන ආකාරය පිළිබඳවයි සාකච්ඡා කරමින් සිටින්නේ. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ දෙවැනි පාඩමේ දෙවැනි කොටස විදිහට අපි සාකච්ඡා කරන්න කල්පනා කළේ චතුරාර්ය සත්‍ය හැඳින්වීම සහ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව. දෙවැනි පාඩමේ පුරාවටම සාකච්ඡා වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව. ඉතින් පළවෙනි කොටසේදී අපි මේ කොටසක් පමණයි සාකච්ඡා කරන්නට කල්පනා කරන්නේ. ඒකට හේතුව දීර්ඝ පාඩම් නිසා මේ සියලුම පාඩම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරන්නට ගියොත් වීඩියෝ පාඩම් ගොඩක් දීර්ඝ වෙන නිසායි ඒ විදිහට අපි කොටස් වශයෙන් සාකච්ඡා කරන්නට කල්පනා කරන්නේ. එසේනම් පාඩමට අදාළවම අපි බලමු කොහොමද මේ පිළිබඳව තොරතුරු සඳහන් වෙන්නේ කියලා. අනිත් පාඩම් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. පහත ලින්ක් එකකින් පුළුවන් ඒ පාඩම් සියල්ලක්ම ලබා ගන්නටත්. ඒකත් මතක තියාගෙන අපි බලමු චතුරාර්ය සත්‍ය පිළිබඳව කොහොමද මේ පාඩමේ හඳුන්වලා තියෙන්නේ කියලා. ලෝකේ දුකින් පිරී ඇත. ලෝකේ පිරීලා තියෙන්නේ දුකකින්. යම්කිසි විදිහක දුකක් ලෝකයේ තුල තිබෙනවා. සැපේ වශයෙන් తాවකාලිකව ලබන තෘප්තිය අවසානයේ දීර්ඝකාලීන දුකකි. తాවකාලික වශයෙන් සැපයක් ලෝකයේ සත්‍යයට තියෙනවා. හැබැයි ඒ ලබන තෘප්තිය අවසානයේ දීර්ඝකාලීන වූ දුකක් බවට පත් වෙනවා. තෘෂ්ණාව දීර්ඝකාලීන වූ දුකකට හේතුවක් වෙනවා. දුක්ඛ සංකල්පය වනාහි ලෝකේ පරම සත්‍ය වේ. දුක්ඛ කියන සංකල්පය තමයි ලෝකේ පරම සත්‍ය. ලෝකේ පවතින නියමම තත්වය තමයි දුක්ඛ කියන සංකල්පයේ යටතේ බුදුරජාණන් වහන්සේ බුදුදහම තුළින් සාකච්ඡා කළ තියෙන්නේ. ඒ වටා ගොඩ නැගුණු ප්‍රධාන අංශ හතරක් චතුත් සත්‍ය වශයෙන් නම් කර ඇත. දුක වටා ගොඩ නැගුණු ප්‍රධාන අංශ හතරක් යටතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාකච්ඡා වෙනවා. චතුත් සත්‍ය, චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය මේ විදිහට මේ හතර හඳුන්වනවා. අංශ හතරක් කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාව අරමුණු කොටගෙන ආර්ය යන උපපදයකින් යුක්තව චතුරාර්ය සත්‍ය යන නාමය සෑදී තිබේ. පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාව අරමුණු කොටගෙන පරමාර්ථ වශයෙන් එහි නිර්වද්‍යතාව අරමුණු කොටගෙන කියන්නේ මෙහි පවතිනා වූ සත්‍යතාවේ නියමම ස්වභාවය කියන අර්ථය එක අර්ථයක් විදිහට අරගෙන මේ සත්‍ය හතර චතුස් සත්‍ය, චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය කියලා සත්‍ය හතර ආර්ය සත්‍ය හතර විදිහට හඳුන්වනවා. චතු කියන්නේ හතරක් නිසා, ආර්ය කියන්නේ නිවැරදිම සත්‍යම ස්වභාවය නිසා සත්‍ය හතරක් තමයි මෙතනදී සාකච්ඡා වෙන්නේ. ඒ වගේම තමයි චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය විදිහට හඳුන්වන්නට තවත් අර්ථ ගොඩක් තියෙනවා. බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියට පත් උතුමන් වහන්සේලා අවබෝධ කරගත් උතුම් වූ ධර්මය නිසාත්, ඒ උතුම් වූ තත්ත්වවලට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ගඵල අවබෝධයන්ට පත්වන්නට හේතු වෙන නිසාත් මේ ආර්ය සත්‍ය විදිහට චතුරාර්ය සත්‍ය හඳුන්වන බව බොහෝ තැන්වල විස්තර වෙනවා. වැඩිදුර අවධානය සඳහා අපි ඔබට ඒ කරුණ සිහිපත් කළේ බෝධි මූලයේදී නිරවශේෂව අවබෝධ කොටගත් සත්‍ය පිළිබඳ ධර්මයේ ප්‍රථම කොට හමුවනුයේ බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේනි. බෝධි මූලයේදී නිරවශේෂව අවබෝධ කොටගත් සත්‍ය පිළිබඳ ධර්මයේ ප්‍රථම කොට හමුවනුයේ බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්ම චක්කප්පවත්තන සූත්‍රයේනි.
බෝධිමූලයේදී නිරවසේසව ඉතිරි නොවන ආකාරයට කෙලෙස් ප්‍රහාණය කරලා සත්‍ය පිළිබඳව ධර්මයේ ප්‍රථම කොට අවබෝධ කරගෙන බරණැස ඉසිපතනයේ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් උදෙසා දේශනා කරනවා ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව විදිහටයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. අපි බලමු කොහොමද මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මේ අපි බලන්නේ 2013-2014 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය යටතේ සාකච්ඡා කරන තොරතුරු ආශ්‍රයෙන් දෙවැනි ප්‍රශ්නය සකස් වෙලා තියෙනවා. බෞද්ධ විමුක්ති මාර්ගයේ පියවර තුනකින් යුක්තය. ඒ පියවර තුන නම් කරන්න. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය යටතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවයි මේ තුලින් සාකච්ඡා වෙන්නේ. එම පියවර අයත් අංග 8 දක්වා එම පියවරට අයත් අංග 8 දක්වා කැමැති අංග දෙකක් හඳුන්වන්න. ඒත් චතුරාර්ය සත්‍ය ආශ්‍රය කරගෙනයි ඒ ප්‍රශ්නයත් සකස් වෙන්නේ. එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා එය කවර පිරිසකට කොතනකදී දේශනා කරන ලද්දේදයි පෙන්වා දෙන්න. අපි මුලින් සාකච්ඡා කරපු කතා කරපු ඒ තොරතුර ඒ විදිහටම සඳහන් වෙනවා. බෝධි මූලයේදී නිර්වසේසව අවබෝධ කොටගත් සත්‍ය පිළිබඳ ධර්මය ප්‍රථම කොට හමුවනුයේ බරණැස ඉසිපතනයේදී පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්ම චක්කප්පවත්තන සූත්‍රයෙනි. බරණැස ඉසිපතනාරාමයේදී පස්වග මහණුන්ට දේශනා කරපු දේශනාව ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව. අපෙන් අහන ප්‍රශ්නයේ නැවත වතාවක් අපි අවධානයට යොමු කළොත් එකී අංග 8 ඇතුළත් ප්‍රථම සූත්‍ර දේශනාවේ නම ලියා එය කවර පිරිසකට කොතනකදී දේශනා කරන ලද්දේදයි පෙන්වා දෙන්න. ඒ විදිහට ප්‍රශ්නයක් අහනවා 2013-2014 වර්ෂයේදී. චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් 2014-2015 වර්ෂයේදීත් ප්‍රශ්න යොමු වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත ආර්ය සත්‍යයේ නම ලියන්න. නිර්වාණ අවබෝධය සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව නමින් හැඳින්වෙයි. එය එසේ හැඳින්වීමට හේතු කවරේදැයි පහදන්න. එම මධ්‍යම ප්‍රතිපදා ප්‍රතිපත්තිය අනුගමනය කිරීමෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභවලින් තුනක් නම් කරන්න. ලෞකික මෙන්ම ලෝකෝත්තර යහපත සලසා ගැනීමට සම්මා දිට්ඨිය හෝ සම්මා සංකප්පයේ උපකාරී වන අයුරු පෙන්වා දෙන්න. මේ විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව චතුරාර්ය සත්‍යයේ අංග ආශ්‍රය කරගනිමින් ප්‍රශ්න සකස් වෙලා තියෙනවා 2014-2015 වර්ෂයේ පළවෙනි ප්‍රශ්නේ විදිහට. ඉතින් ඊට පස්සේ 2015-2016 වර්ෂයේදී දෙවැනි ප්‍රශ්නේ විදිහට නැවතත් අපිට ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. ආර්ය සත්‍ය දේශනාව ඇතුළත් ප්‍රථම ධර්ම දේශනාවේ නම දක්වා ඒ ශ්‍රවණය කළ පිරිස කවුරුන්දැයි පෙන්වා දෙන්න. එම ආර්ය සත්‍යෙහි ප්‍රභේද 4 සිංහල හා පාලි භාෂා දෙකෙන්ම දක්වන්න. එම ආර්ය සත්‍යෙහි ප්‍රභේද 4 සිංහල හා පාලි භාෂා දෙකෙන්ම දක්වන්න කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රථම ආර්ය සත්‍යයට ඇතුළත්ව ඇති සමාජයේ සෑම කෙනෙකුම මුහුණ දෙන ලක්ෂණ 4ක් දක්වා ඒවා ඇතුළත් දුක්ඛ ප්‍රභේදයේ නම ලියන්න. ඔය විදිහට විවිධාකාරයෙන් ප්‍රශ්න යොමු වෙනවා. චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන චතුරාර්ය සත්‍ය මූලික කරගෙන එනිසා චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි වැටහීමක් අවබෝධයක් තිබීම ගොඩක් වැදගත් වෙනවා. ආර්ය සත්‍ය ප්‍රභේද වශයෙන් කොටස් 4කට බෙදා විග්‍රහ කරනුයේ මෙසේය. චතුරාර්ය සත්‍ය කොටස් 4කට විග්‍රහ කරලා දක්වන්නේ මෙන්න මේ විදිහට. චතුරාර්ය සත්‍ය නම් කරන්නට කියලාත් අපිට විභාගයේදී ප්‍රශ්න යොමු වෙලා තියෙනවා. එනිසා මේවා හොඳින් නිවැරදිව අපිට ඉදිරිපත් කරන්නට වෙනවා. චතුරාර්ය සත්‍ය පාලියෙන් සහ සිංහලෙන් ඉදිරිපත් කරන්නට කියලා කියනවා. දුක සාමාන්‍ය දුක දුක්ඛ කියලා තමයි පාලියෙන් කියන්නේ. දුක හට ගැනීම දුක්ඛ සමුදය. දුක නැති කිරීම දුක්ඛ නිරෝධය. දුක නැති කරන මඟ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. දුක දුක්ඛ
දුක හටගැනීම දුක්ඛ සමුදය, දුක නැතිකිරීම දුක්ඛ නිරෝධය, දුක නැති කරන මඟ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියලා ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය අපි නිවැරදි පිළිවෙලට නිවැරදි විදිහට කළ යුතුයි. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට නම් කරන්නට පුළුවන්කම හැකියාව තියෙන අවශ්‍ය කරන විශේෂ කරුණු ඔබට සටහන් කර ගන්නට, සලකුණු කර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට වෙනමම කෙටි සටහන් පොතක් පාවිච්චි කරලා ඒ විදිහට අවශ්‍ය දේවල් ලියා ගන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු කතා කරපු හතරෙන් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛං ආර්ය සත්‍යං, දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව දැක්වෙන තොරතුරු මොනවද කියලා. පළමු වන ආර්ය සත්‍ය දුක. දුක්ඛ ආර්ය සත්‍ය කායික හෝ මානසික වූ අයහපත් වේදනාව දුක යනුවෙන් හැඳින්වේ. දුක කියන එකෙන් අදහස් කරන්නේ අර්ථවත් වෙන්නේ කායික හෝ මානසික වූ අයහපත් වේදනාව. කායික හෝ මානසික වූ අයහපත් වේදනාව, කටුක වේදනාව, පීඩා සහගත වේදනාව දුක විදිහට හඳුන්වන්නට පුළුවන්. මේ දුක කායිකව වෙන්නට පුළුවන්, මානසිකව ලැබෙන දුකක් වෙන්නට, පීඩාවක් වෙන්නට පුළුවන්. අතෘප්තිකර ස්වභාවය, අසහනකාරී බව ආදියද එයින් නිරූපණය වේ. අතෘප්තිකර ස්වභාවය කියන්නේ, අසහනකාරී ස්වභාවය කියන්නේ මේ දුක කියන එකටමයි. අතෘප්තියක් ලැබෙනවා නම් අපිට අතෘප්තිකර ස්වභාවයක් තියෙනවා නම් අපේ හිතේ ඒකත් දුක විදිහට හඳුන්වන්න පුළුවන්. අසහනකාරී බවක් තියෙනවා නම් ඒකත් දුක විදිහට විස්තර කරන්න පුළුවන්. මෙහි විරුද්ධාර්ථවත් පදය සැපයයි. දුක කියන එකේ විරුද්ධාර්ථ පදය සැප කියන අදහස. සැප කියන අර්ථය තමයි තෘප්තිය, සහනය ආදී අර්ථයන්ද එයින් අදහස් කෙරේ. තෘප්තිය, සහනය, අපි ඉස්සෙල්ලා කිව්වේ අසහනය, අතෘප්තිය. ඒකෙන් කියන්නේ දුක පිළිබඳව, මෙතනදී කියන්නේ සැප පිළිබඳව. දුකේ විරුද්ධාර්ථය සැප. මිනිසා සාමාන්‍ය ජීවිතයේදී සැපයක් ලබයි. සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන්ට සැප ලැබෙනවා. ඒ සැප පිළිබඳව මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ගිහි සුඛය, පබ්බචිත සුඛය. ගිහි සුඛය, පබ්බජිත සුඛය, කාම සුඛය, නෙක්ඛම්ම සුඛය, කායික සුඛය, මානසික සුඛය. ගිහි ජනතාවට, ගිහි බෞද්ධයාට, ගිහි මිනිසුන්ට තිබෙන්නා වූ සැපය, පැවිද්දන්ට තිබෙන්නා වූ සැපය, කාම සුඛය, කාම වස්තුන් පදරම් කරගෙන වින්දනය කරන්නා වූ සැපයන්, නෙක්ඛම්ම සුඛය, සියලුම බැඳීම්, සියලුම භෞතික දේවල් ඉවත් කරලා හුදකලාව සිටිනකොට දැනෙන්නා වූ සැපය, කායිකව ලබා ගන්නා වූ සැපය සහ මානසිකව ලබා ගන්නා වූ සැපය වශයෙන් සැපයේ විවිධාකාර වූ ස්වභාවයන් පිළිබඳව ආදි වශයෙන් ප්‍රභේදවත්ව දක්නට ලැබෙන්නේ ඒවායි. එහෙත් ඒ සියල්ල තාවකාලිකය. මේ කියපු සියලුම සැපයන් තාවකාලික වූ සැපයකින් යුක්තයි. ඉතා සුළු මොහොතකදී ඉන් ලැබෙන සැපය ඇතැම් විට පෙර පැවති පමණටත් වඩා දරුණු දුකකට පරිවර්තනය විය හැකිය. සුළු මොහොතක් ලැබෙන සැපයක් සමහර විට ඉස්සර තිබ්බටත් වඩා දරුණු දුකකට, වේදනාවකට, පීඩාවකට පත්වෙන්න පුළුවන්. තුවාලයක් සෑදී ඇති පුද්ගලයා එය කැසීමෙන් මොහොතකට වේදනාව අමතක කර සුවයක් ලබයි. තුවාලයක් තියෙන පුද්ගලයෙක් ඒ හැදිලා තියෙන තුවාලය කහනකොට සුළු වෙලාවක් සැපයක් ලබනවා. වේදනාව අමතක කරලා සුවයක් ලබනවා. ඒ වුණත් සුළු වේලාවකින් ඒ කැසීම නිසා වනයෙන් ලේ වැගිරෙන්නට වෙයි. තුවාලයෙන් ලේ ගලන්න පටන් ගන්නවා.
එවිට මුලින් පැවති පමණටත් වඩා දුක් වේදනා ඇතිවේ. තුවාලේ කහන වෙලාවේදී සැපයක් ලැබුණා, සුවයක් ලැබුණා. හැබැයි තුවාලේ කැසීම නිසා තුවාලයෙන් ලේ ගැලීමට පටන් ගත්තම මුලින් පැවති තත්ත්වයටත් වඩා දැඩි පීඩාවක්, දැඩි වේදනාවක් ඒ පුද්ගලයාට ලබන්නට වෙනවා. අප ලබන සුවේද එබඳුයි. ලෞකික ජීවිතයේදී කාමයන් නිසා ලබන සුවේ තාවකාලික අල්පාස්වාද සහිත බව දැක්වීම සඳහා මස්ලේ නැති ඇට කැබැල්ලකට, සිහිනයකට හෝ පිරුලකට ගත් ඇඳුමකට උපමා කොට ඇත. මස්ලේ නැති ඇට කැබැල්ලකට මේ අපි විඳින කාමයන් නිසා ලබන සුවය තාවකාලික අල්පාස්වාදය බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මස්ලේ නැති ඇට කැබැල්ලකට. බල්ලෙක් මස්ලේ නැති ඇට කැබලි ලෙවකමින් යම්කිසි සැපයක් ලැබෙනවා කියලා කල්පනා කරනවා. හැබැයි ඒ බල්ලට කුසපිරීමක් හෝ රසයක් හෝ දැනෙන්නේ නැහැ. සිහිනයකට හෝ පිරුලකට ගත් ඇඳුමකට, සිහිනයකට හීනයින් ලබන්නා වූ තෘප්තියක්, සතුටක් වගේ. ඒ වගේම යම්කිසි දෙයකට ලබා ගත්තා වූ, යොදා ගත්තා වූ ඇඳුමක් මේ විදිහට උපමා කරලා තියෙනවා. තාවකාලිකව ලබන සැපය, තාවකාලිකව ලබන සතුට ඉතාමත් තාවකාලිකයි. ඒ තුළ සැබෑ වූ සතුටක්, සන්තෝෂයක් නැහැ. අල්ප ආස්වාද සහිතයි. බුදුදහම ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරනුයේ මගින් කාමාදී තණ්හාවත් නිසා ලැබෙනුයේ තාවකාලික සුවයක් පමණක් බව දැන ඒවා බැහැර කිරීම සනාතනික සුවය වන හේයිනි. බුදුරජාණන් වහන්සේ කාමාදී තණ්හාවත් තණ්හාව සැයකිරීම සඳහා අනුශාසනා කරන්නේ තාවකාලික සුවයක් පමණක් මේ කාමාදී තණ්හාවන් තුළින් ලැබෙන නිසා. එහෙමනම් මේ තාවකාලිකව ලබන තණ්හාව පදනම් කරගත් ආස්වාදය සහමුලින්ම නැති කර ගැනීම තුළින් සදාතනික සුවය වන නිර්වාණ සුවය ලැබෙනවා. ජාතිය හෙවත් ඉපදීම දුකක්, ජරාව හෙවත් වයසට යෑම දුකක්, ව්‍යාධි හෙවත් ලෙඩවීම දුකක්, මරණ හෙවත් මරණයට පත්වීම දුකක්, අප්‍රියන් හා එක්වන්නට සිදුවීම දුකක්, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක්, සිතූ පැතූ දේ නොලැබීම දුකක්, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. සංකිතේන පංචපාදානක්ඛන්දා දුක්ඛා කියලයි දුක්ඛ ආර්ය සත්‍ය යටතේදී සාකච්ඡා කරලා තියෙන්නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්‍රිය සම්පයෝග, පිය විප්පයෝග, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියන විදිහට දුක්ඛ ආර්ය සත්‍ය යටතේදී යටතේ මේ දුක්ඛ ආර්ය සත්‍ය දුක පිළිබඳව විස්තර වෙනවා. මොහතකදී අමතකව ගියත් මේ සියල්ල සමාජයේ සෑම කෙනෙකුන් විසින්ම මුහුණ දිය යුතු සෑම මොහතකදී දැන හඳුනා ගන්නා දුක්ඛය. මොහතකින් අමතක වෙලා ගියාට හැම මොහතකම සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් මුහුණ දෙන පුද්ගලයාට බලපැවැත්වෙන බලපාන දුක්ඛයන් සමුදායක් තමයි මේ අපි සාකච්ඡා කළේ. එහෙයින් ඒවා සාමාන්‍ය දුක, දුක්ඛ නමින් හඳුන්වා දිය හැකිය. මේවා සාමාන්‍ය දුක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා මේවා සාමාන්‍ය දුක, දුක්ඛ කියලා කියනවා. පුද්ගලයා හා සම්බන්ධ ආධ්‍යාත්මික වූද, බාහිර වූද සියල්ලක් මොහොතින් මොහොත පවත්නා තත්වෙන් වෙනස් වී යයි. ළමා විය, ගැටවර විය හා තරුණ විය ආදී අප කොතෙක් උත්සාහ කළද ඒකාකාරීව නොපවතී. කෙමෙන් කෙමෙන් දිරීමේ ස්වභාවයට යයි. නිරෝගී පුද්ගලයා මොහොතකදී ලෙඩෙක් වෙයි. ඊළඟ මොහොතේදී මරණයටද පත් වී සිටිනු දක්නට ලැබේ. බාහිර ආධ්‍යාත්මික සියල්ලක් මේ අයුරින් වෙනස් වේ. කිසිම දෙයක් දීර්ඝව නොවෙනස්ව පවතින්නේ නැහැ. නිරෝගිමත් අය රෝගිමත් වෙනවා, ලෙඩටපත් වෙනවා, තරුණ ගැටවර ළමා විය ඉක්මවලා වයසට යනවා, මරණයටපත් වෙනවා. මේ විදිහට විවිධාකාර වූ වෙනස්කම් දකින්නට තියෙනවා. මේවා දුක, දුම්නසට හැඬීම්, වැළපීම් වලට කරුණිය.
දුකට පත්වීමට දොම්නසට පත්වීමට හැඩීම් වැලපීම් වලට හේතුවෙනො මේ විදිහේ වෙනස්වීම් පරිනාමය වීම. එහෙන් වෙනස්වීම මුල් කොටගෙන ඇතිවන දුක විපරිනාම දුකයන්ුවෙන් හැඳින්වේ. සාමාන්‍ය පුද්ගලයාට ඇතිවෙන්න දුක සාමාන්‍ය දුක දුක්ක කියලා හැඳින්වා. දුකේ ඊළඟ කොටස තමයි වෙනස්වීම පදනම් කරගෙන කායිකව මානසිකව භෞතිකව ඒ වෙනස් වන සියලූම වෙනස්වීම් පදනම් කරගෙන ඇතිවෙන්න දුක විපරිනාම දුක්ක. දුක්ක දුක්කතා විපරිනාම දුක්කතා දෙවනි කොටස දුක්හරි සත්‍යයේ බුද්ධිමත් යෝගාවචරයා ලෞකික පරිසරය දෙස බලන්නේ සාමාන්‍ය මිනිසා බලන අයුරින් නොවේ. සාමාන්‍ය යෝගාවචරයක් කියන්නේ බණ භාවනානු යෝගීව ලෝකයේ දිහා ධර්මානුකූලව බලන්නට යොමු වෙච්ච හිත නිතරම ධර්මානුකූල පැත්තට යොමු කරමින් හිත දියුණු කරන්නට උත්සාහවත් වෙන පුද්ගලයා තමයි යෝගාවචරය කියන්නේ. සාමාන්‍ය මිනිසු ලෝකයේ දිහා බලන ආකාරයට නෙවෙයි මේ පුද්ගලයා ලෝකයේ දිහා බලන්නේ. නාම ගෝත්‍ර ආදීන් හෝ සත්ව පුද්ගල වශයෙන් හෝ නොවේ. ඒ සියල්ලටම පොදු වූ කායික මානසික ශක්තියන්හි එකතුවක් ලෙසිනි. නාම ගෝත්‍ර ආදී හෝ සත්ව පුද්ගල වශයෙන් පුද්ගලයා මිනිසාව දකින්නේ නැහැ. කායික මානසික ශක්තියන්හි එකතුවක් විදිහටයි යෝගාවචරයා මිනිසාව දකින්නේ. කායික මානසික ශක්තියන්ගේ එකතුවක් තමයි මිනිසා කියලා කියන්නේ. යෝගාවචරයා දකින විදිහට සාමාන්‍ය මිනිසා විසින් දැඩිව අල්ලාගනු ලබන මමය මගේ යයි ග්‍රහණය කරන එකී සියල්ල සියලු ශක්තීන් රූප වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ නාමයෙන් බලන්නාටද ඒවා උපාදාන වශයෙන් හාත්පසින් අල්වා ගැනීමෙන් ඇතිවන්නේ දුක් වේදනාවකි. ඒ සංකාර දුක්ක නමින් හැඳින්වේ. සාමාන්‍ය අපි කතා කළා පුද්ගලයා කියන්නේ එහෙම නැත්නම් මිනිසා කියලා කියන්නේ කායික මානසික එකතුවක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ කියපු කායික මානසික ලක්ෂණ පහ. මේ පහේ එකතුව විදිහට තමයි පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ. මේවා පංචස්කන්ධය කියලා කියනවා, ස්කන්ධ කියලා කියනවා. එහෙනම් මේ ස්කන්ධ පදනම් කරගෙන ඇතිවෙන්නා වූ දුක සඳහන් කරනවා සංඛාර දුක්ක කියලා. දුක්ක දුක්කතා සාමාන්‍ය පුද්ගලයාට හිතේ කායික මානසික ඇතිවෙන්නා වූ පීඩාවන්. විපරිණාම දුක්කතා පුද්ගලයා විපරිණාමයේ වීම පදනම් කරගෙන ඇතිවෙන්නා වූ දුක. සංඛාර දුක්කතා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන් පහෙන් සැදුම්ලත් පුද්ගලයාගේ වෙනස් වීම පදනම් කරගෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහේ වෙනස්වීම පදනම් කරගෙන නැතිවෙන්නා වූ සංස්කාර පදනම් කරගෙන නැතිවෙන්නා වූ දුක්වලට කියනවා සංකාර දුක්කතා කියලා, දුක්ක කියලා. ගැඹුරින් සලකා බලතොත් ලෝක යනු බඹයක් පමණ දිගු පුළු ලිංගුත් මේ සිරුරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාමත්ති කලේපරේ ලෝකංච ලෝක සමුදයංච පඤ්ඤපේමි. බඹයක් පමණ වූ දිග පළල තියෙන මේ ශරීරය තුළම දුකට හේතුවත් දුක නැති කිරීමත් පනවනවා කියලා දේශනා කරලා තියෙනවා. බඹයක් පමණ වූ දිග පළල තියෙන මේ ශරීරයම තමයි දුක කියන එක නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් ගැඹුරින් සලකා බලතොත් ලෝකය කියන්නේ මෙන්න මේ බඹයක් පමණ වූ දිග තියෙනා වූ ශරීරයමයි. රූපාදී පංචස්කන්ධය හැවත් නාම රූප දෙකයි. ලෝකය කියන්නේ රූප ආදී පංචස්කන්ධය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නාම රූප දෙකට තමයි අපි මේ විදිහට රූපාදී පංචස්කන්ධයට තමයි පුද්ගලයා කියලා කියන්නේ, ලෝකය කියලා කියන්නේ. පුද්ගලයා අවිද්‍යා අන්ධකාරයේ ගැලී සිටීම නිසා මායා ස්වරූපී ලෝකයේ දෙස බලනුයේ සර්ව සුභවාදී ආකල්පයකිනි. පුද්ගලයා අවිද්‍යා අන්ධකාරයෙන්, අවිද්‍යාවෙන්, නොදැනීමෙන්, අනවබෝධයෙන් වැහිලා තියෙන හින්දා හැම දෙයක් පිළිබඳවම ලෝකයේ දිහා සර්ව සුභවාදී සියල්ලක්ම සුබ විදිහට පවතින දේවල් විදිහට සත්‍ය විදිහට දකිනවා. එයින් නොනැවතී සර්ව ප්‍රකාරයෙන් සුබ වූ ලෝකයේ දෙස අසුභවාදී ආකල්පයකින් බලන්නේ යයි ඇතමෙක් බුදු සමය විචාරයද භාජනය කරති. විචාරයටද භාජනය කරති
ඒ විතරන්නේ සර්ව අප්‍රකාරයෙන් සුභයි කියලා ලෝකේ දිහා බලන අය බුදු සමය විචාරයට ලක් කරනවා. එහෙත් සත්‍ය ඒක නෙවෙයි. ලෝකේ පවතිනා වූ සත්‍ය තත්වේ තමයි දුක්ඛ ආදී ආර්ය සත්‍යයන් යටතේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ. తాවකාලික සෙනික සුවයක් මෙන්ම සනාතනික ලෝකෝත්තර සුවයක් පිළිබඳව බුදු සමය කරුණු පැහැදිලි කර දෙයි. తాවකාලික සෙනික සුවයක් තියෙනවා. හැබැයි සදාතනික ලෝකෝත්තර සුවයක්. ඒ සුවේ තමයි නිර්වාණේ නිවන කෙලෙස් තෘෂ්ණාව සම්පූර්ණ නැති කළාම ඇතිවෙනා වූ තත්වයක් විදිහටයි බුදුදහමේ මේ සනාතනික ලෝකෝත්තර සුවය පිළිබඳව සාකච්ඡා කරන්නේ. විද්‍යමාන ස්වરૂපය අනුව කිසිඳු තෘප්තියක් හෝ සහනයක් නියමායුරින් ලබාගත නොහැකි හේයින් తాවකාලික සුවය දුකක්ම බව බුද්ධිමත් පුද්ගලයා අවබෝධ කොට ගනී. විද්‍යමාන ස්වરૂපය අනුව දකින්න තියෙන ස්වરૂපය අනුව කිසිඳු තෘප්තියක් මේ తాවකාලික සුවය තුළ නැහැ. පවතින්නේ දුකක්මයි. ඒ නිසා බුද්ධිමත් පුද්ගලයා මේ తాවකාලික වූ දේවල් තුළ පවතිනා වූ දුක්සහගත ස්වභාවය අවබෝධ කරගන්නවා. මෙසේ අවබෝධ කර ගැනීම ලෝකෝත්තර සුවයට මාර්ගය වන හේයින් ප්‍රථම ආර්ය සත්‍ය යන නාමයෙන් හැඳින්වේ. මෙසේ මේ ලෝකේ පවතිනා වූ දුක අවබෝධ කරගන්න හින්දා දුක පිළිබඳව සත්‍ය අවබෝධ කරගන්න හින්දා ප්‍රථම ආර්ය සත්‍ය විදිහට මේක හඳුන්වනවා. ලෝකේ පවතිනා වූ නියමම ස්වභාවය තමයි දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා සංඛාර දුක්ඛතා කියන දුකේ අවස්ථා කොටස් තුන යටතේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. මේ தත්ත්වය අවබෝධ කරගත්තම පුළුවන්කම තියෙනවා, හැකියාව තියෙනවා සංසාරයෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පළවෙනි කොටස දෙවැනි පාඩමේ චතුරාර්ය සත්‍ය හැඳින්වීමත්, දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳවත් පුංචි හැඳින්වීමක්, පුංචි තොරතුරු රාශියක් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ ආශ්‍රය කරගනිමින් විශාල වශයෙන් ප්‍රශ්න සකස් වෙලා තියෙනවා. ඉතින් මේ 2018-2019 වර්ෂයේදී දෙවැනි ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම නම් කරන්න. ඒවා ආර්ය සත්‍ය නාමයෙන් විශේෂ කොට දැක්වීමේ හේතුව පහදා දෙන්න. සෙවන ආර්ය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා නාමයෙන් හඳුන්වා දීමේ වැදගත්කම පෙන්වා දී එම ප්‍රතිපදාවට අයත් අංග අනුපිළිවෙලින් දක්වන්න මේ ආදී වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඊළඟ කොටස දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරමු. එසේනම් ඔබට අපි සුබ පතනවා, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.